අදමම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ තොරතුරු වල ස්වර්ණමය න්‍යාය පිළිබඳව. ඔයගොල්ලෝ හැමෝම දන්නව ඇති තොරතුරක් නිර්මාණය කරපු මුල් අවදියේ ඒ තොරතුරට ඉගෙන වටිනාකමක් තියෙනවා. නමුත් කාලයක් ගත වීකදී යෑමේදී ඒ තොරතුරේ වටිනාකම ටිකෙන් ටික ටිකෙන් ටික අඩු වෙලා යනවා. මම නිස්සුණක් ලෙස ගන්නම් වර්තමානයේ ලෝකෙට මුහුණ පාපු ගැටලුවක් පිළිබඳව මෙන්න මේ කොවිඩ් වසංගතය පිළිබඳව. ලංකාවේ මුල්ම කොවිඩ් රෝගියා හම්බුණු දවස වලට මතක ඇති. ජනමාධ්‍ය වලින් සමාජාලා වෙබ්බඩි වලින් ඒ වගේ දේවල් වලින් මේක සෑහෙන ප්‍රචාරය වුණා. ඒතන අපිට ඒක වැදගත් දෙයක් නැත්නම් ඉතාල වටින තොරතුරක් වුණා. මෙන්න පළවෙනි රෝගියා ලංකාවෙන් හම්බුණා. නමුත් කාලයක් යනකොට ටිකෙන් ටික නැත්නම් කාලයක් ගත වී කියන යෑමේදී දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් දවසට රෝගීන් 200ක් 300ක් 500ක් වගේ විශාල ප්‍රමාණයක් අපිට හම්බ වෙනවා. නමුත් දැන් අර අපේ තියෙන හිතේ බියර මොකද වෙලා තියෙන්නේ? බිය ටිකෙන් ටික දැන් අපේ හිතින් නැති වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ අර පළවෙනි අර තොරතුරු මෙන්න මුල්ම රෝගියා හම්බුණා කියන තොරතුරුට මොකද උනේ? ටිකෙන් ටික ටිකෙන් ටික ඒකේ වටිනාකම නැති වෙලා ගිහිල්ලා තියෙනවා. දැන් මම මේ පස්තාරි පිළිබඳ පොඩි රූප සටහනක් මෙතනින් දානවා. දැන් ඔයාලා බලන්න මේකේ x හා y අක්ෂයක් තියෙනවා. ඒතර බලන්න y අක්ෂයේ ඉහළ කෙළවරින් තමයි මෙන්න මේ පස්තාරයේ වක්‍රය පටන් ගන්න. නමුත් බලන්න ඔයාලට හොඳට බැලුවොත් පේනවා මේකේ y අක්ෂය ඡේදනය වෙන්නේ නැහැ. ඇයි මෙහෙම ඡේදනය වෙන්නේ නැත්තේ? ඔයාලා දන්නවා තොරතුරක් හම්බුණ ගමන්ම ඒකේ වටිනාකම ගොඩක්ම වැඩි. හැබැයි අපිට කියන්න පුළුවන්ද මේ තොරතුරේ වටිනාකම මෙච්චරයි කියලා? කොවිඩ් රෝගියා හම්බෙච්ච තොරතුරු මෙච්චර වටිනාකමකින් යුක්තයි. අනේ එතකොට අපිට එහෙම විස්තරයක් නැත්නම් ඒක වටිනාකමක් අපිට තොරතුරුකට දීමේ හැකියාවක් නැහැ. අන්න ඒක නිසා තමයි එතන එම ලක්ෂ්‍ය ඡේදනය වෙන්නේ නැත්තේ. දැන් ඔයාලට පේනවා මේ වක්‍රයේ ටිකෙන් ටික ටිකෙන් ටික අඩු වේගෙන යනවා. නේ කාලයත් එක්ක තොරතුරේ වටිනාකම ටිකෙන් ටික අඩු වේගෙන යනවා. දැන් බලන්න x අක්ෂය ළඟට ආවට පස්සේ x අක්ෂය ඡේදනය වෙනවද? ඒ කියන්නේ තොරතුරේ වටිනාකම බිඳුව වෙනවද? නැහැ. කවදාකවත් තොරතුරේ වටිනාකම බිඳුව වෙන්නේ නැහැ. ඇයි හේතුව? ඕනම තොරතුරක් ගත්තොත් ඒ තොරතුරේ වටිනාකම බිඳුව වෙන්නේ නැහැ. නේ? දැන් කොවිඩ් රෝගියා හම්බුණා, හරි පළවෙනි දවසේ හම්බුණා. අවුරුදු 10ක්, 20ක්, 30ක් ගියත් පස්සේ අපිට කියන්න පුළුවන් අපේ ලංකාවේ මෙන්න මෙහෙම ඉස්සෙල්ලාම කොවිඩ් රෝගියෙක් හම්බුණා කියලා. නේ? එතකොට ඒකේ පොඩි හෝ වටිනාකමක් තියෙනවා. නේ? අන්න ඒක නිසා අපිට කියන්න පුළුවන් තොරතුරක වටිනාකම කවදාකවත් ශූන්‍ය වෙන්නේ නැහැ. තොරතුරක වටිනාකම මෙච්චරයි, මෙන්න මෙච්චරක් මේ තොරතුර වටිනවා කියලා අපිට ප්‍රමාණයක් දක්වන්නත් බෑ. මම හිතනවා අද මේ කරපු සර්ණමය න්‍යාය පිළිබඳව ඔයාලට හොඳ අවබෝධයක් ගන්නති කියලා. ගැට මොන හරි තියෙනම් පහලින් කමෙන්ට්ස් කරලා තියන්න. එහෙනම් තවත් වීඩියෝකින් අපි හමු වෙමු.